නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ව කතමංච භික්කවේ දුක්ක නිරෝධගාමිනි පටිපදා අරිය සච්චන් අයමින් අරෝ වට්ටන් ලිකෝමක් ගෝ සේයති දන් සම්මාධීට්ටි සම්මා සංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සමාජීවෝ සමාවායාමෝ සම්මාසති සමා සමාදීතිී සද්ධාවන්ත පින්තුනි මන ප්‍රසනාව යටත දුක්ක නිරෝධ ආර් සත්‍ය සම්බන්ධුව දුක නිරෝධ ගාමනී පටිපදාය ආර් සත්‍ය සම්බන්ධව මීට පළමුුව දේශනාවක් පැවැත්තුවා ඒ දේශනාවයම තව කොටසක් වශයෙන් තමයි අ දවසේ මේ දේශනාවත් පවත්වන්නේ. එමුල් දේශනාව තුළම මත කරලා මතක්කරා දිට්ටිය කියන දම්මය තුළ දුක දුකට හේතුව දුක නැති තැන දුක නැති කරන ක්‍රමය කියන මේ කාරණ හතරක් හැම විටමන්තර්ගතවෙන් සංසාරගත සත්වයන්ට මිත්‍යා දුෘෂතිය තිබුණත් මේ කාරණහතර අන්තර්ගතයි දු දුකට හේතුව දුක නැති තැන දුක නැති කරන මාර්ගය මේ කාරණාහතර නැතුව දිට්ටියක් පහළ වෙන්නේ මිතතිල් දිට්ටිය තුළත් මේ කාරණ හතර තියෙනු කම්මස්කතා සම්මාධිට්ිය තුළත් මේ කාරණ හතර තියෙනු ඒවගේම ලෝකෝත්තර සම්මාධිට්ටිය තුළත් බුණහාමුදුරෝ පෙන්නන ොකොත්්‍ර සම්මාධීට්්‍යය තුළ මේ කාරණ හතර තියෙනු. නමුත් කම්මශ්‍ය කතා සම්මාධීට්්‍යය තුළ හෝ මිත්‍යා දුෘෂ්තිය තුළ දුක අන්තර්ගත වෙනම වගේම දුකට හේතුව සන්නාව වෙන්නේ. තන්නාව වෙනුවට වෙන දෙයක්. දධාරණයක් ඉදිහට මත්‍යා දෂස්තිය තුළ ඇතිවන සෑම දුකටම හේතුව හැදෙන්නේ ලෝබ දේශ මෝහ කියලා අකුසල මූලයන්ගේ හේතුවා ඒගෙන් නිර්මාණ වෙච්චි හේතුව ඒවගේම කම්මස කතා හම්මා ිට්ටිය තුළ දුකක් කන්තර්ගත වෙනකොට එකෙන් ඉිට්‍යිය තුළ අනිවාරය දුකන්තර්ගත වෙනවා ඒක තුළ දුකට හේතුව විදිහට පෙන්නේ ගුසල් මුල්ුවන අලෝබ අද්දේශ අමෝහෝ කියනේවා විසින් අන්තරගත කරපු දුකට හේතු නමුත් ලෝතෝරා ලෝකෝත්තර සම්මාධීටිය තුළ දුකක් අන්තර්ගත වෙනකොට ඒ දුක දේදුකට හේතුව හැම විටම ඒ දුකායිතිකෙනගේ තන්නවෝමයි මෙනි මේක තමයි වෙනස එක තන්ාව අහක් වෙන තැන එතන තියෙනවා එහෙම තහනාව අහක් වෙන් නැතුව එහම දිටියක් හට ගන්න ෑග කියල ත බුදුහන්දුරු දේශන කර. එහෙම න වෙනත් විදිකට බැලුවත්යේ ධර්මයේ මේ විදිහත් පැහදිලි වෙනවා. කම්මස කතා සම්මාධට්ටය තියෙන හැමවෙලේම දුක නැති තැන අපි කම්මස කතර සම්මාධීටියේ දුක ැති තැන කියලා ලිත්‍යය තුළ අන්තරගත වෙන්නේ තන්හාාව නැති තැනක් නෙවේ තන්හාාවෙන් හදපු තැන ඒවගේ මිත්‍ය අදුෂ්ටිය තුළ දුක නැති තැන කියලා හැමවෙලේ මන්තරගත වෙන්නේ තන්හාාවෙන් හදපුතනම් එතකට ලෝකෝත්තර සම්මාධීට්ටියදී දුක නැති තැන දිහට සංසාර මවිමුක් තිබුදු හම්මුුලු පෙන්නන්නේ සංසාරම විමුක් තියතුව හදන්නේ තන්හාවේ නියෝජනයක් නැතුවයි. දැන්යිටික මතක තියාගණ්ඩ ඉන්න ඕනේ මොකක්ද මේ ආර්යේෂ්ට අංග මාර්ගය කියන්නේ කියලා. තො තමන්ට ආර්ේෂටා අංගමාර්ගයක් අංග තියනොවද නැද්ද කියලත් ඉස්සලා තේරුම් අර්ගෙන ඉන්නවන් ො. ට තියන දීට්ටියය කම්මස කතා සම්මාධීටය හෝ මිත්‍යා දෂ්තිය නං ඒගේ ආර්යෂ්ටාන්ග මාර්ගය අංග අන්තර්ගත වඩබෑ ක්කොම. දැන් සමහර විට මෙහෙමත් වෙනවා ආර්යෂ්ටාංග මාර්ගය තුළතියන අන්තර්ගතාග සමහර විට මිත්‍ය දෂටිය තියන ම් කොහෙත්ම මේ කාංගයක් වත් නෑ. කම්මස්ස කතා සම්මාධීටයේ මේක අංග ඇතිකර ගණඩ පුළුව හය දක්වා. ග බුදු හමුදුරුවෝ පෙන්නන තන්හාාව නැති තැන ලැබෙන විමුක්තියේ අන්තර්ගත්ත මේ අංගාටයේ අග හයක් දක්වා කම්මස්ස කතා සම්මා දිිට්ටිය එක අවස්ථාවලට ගන්න පුළුවන්. ඇබයි ඒවා සාමාන්‍ය ජීවිතයේ දි ගන්න බෑ තමාන ජීතයේ මනුසේකුට ගන්න පුළුවන් සාමාන්‍ය ක්‍රියාකාරගන් වල අංග තුුණයිනි පහම ගන්න බැෑ. මෙමේ තමාන තන්තියනු ඉළඟට මේ දේ හරියට ඉෙන ගණ්ඩයනකොට තව දැන ගඩ වෙනවා භාවනා කරාට මදී මෙම දන්න ඇත්නා කෙනට අහුුවෙන එක වෙන්නේ මකද හේතුව භාවනා කරන විනිගේත් තවම විතක්ක විචාරවල තන්හාාව ලගනවා තන්ාව ගැටේට අහුුවෙනවා එක න්න සරකොලට අහුුව බර්තමාන වෙලා තිඉන්නේ එකයි ඉ තමම් කර භාවනාවම මේක හරි අයිද වරදීද කියල ැකේ ඇතිව නොමකදේ ඒ සැකේ ඇතිවෙන්නේ කොහොමල්ද අර විිත්තක්ක විචාරෝවල් කනාව ලැගීම හේතු. ඒක නිසාවෙෙන් අපි බුදුහාමුදුරො පෙන්න ධර්මය ගැන තම වාසිය අත්තේ නොව වාසය තමාව කරගෙන යන භාවනාව පැරලෙන් නතුව කරයක තම ඉහ මනහරි කිව්වා කියලා පොතක තිබුණා කියලා දේශනාව කැහවා කියලා මට කුලක්්ක් ඇදන්න විදිියන්නේ ධර්ම දන්න ඕන දන්න ඇතිහින් දන්න කුලක්පු හැදඇන්න ඒ ප්‍රහ්ණ විෂඳෙන්න්නේ විතරයි මේ බන කියන්න කියලා මුල ඉඳලම කිව්වා නැතුව මේ ආර්ෂ්ටාංග මාර්ගයේ වඩන්නේ බනහ නෙවේ බන කියලා නෙවී ඒවත් සීල්ල සමාධ ප්‍රඥා කියලා බුදුහාමුදුරු ්‍රාවක අර කියාදී ලතිය නවා මෙන්න මේකින් තමයි ආර්යෂ්ටාංග මාර්ගයේ වැඩිඉන්න කියලා අපිට ප්‍රහ්ණ කියන්නේ ආර්යෂ්ටාංග මාර්ගය කියන්නම කද කියල දන්න ඇතුව ඒ අන්තර්ගතය කොහෙද තියෙන්නේ කියල දන්න ඇතුව නිකම් මේකවාඩාන්තියාගෙන විභාාව පාස් වෙලා ආරයේෂ්ටාංග මාර්ගගේ වඩඩ ගියාම තමයි මේ ප්‍රහණය ඇතිවෙන් ඒ නිරාකරණය කරන්න තමයි මේ පැහැදිලි කරන්න. තැන් එතකොට කල්පනා කරන්න වෙනවා මේ සෑම දිට්ටියක මෙමනං දුක නැති තැන දු දුකට හේතුව දුක නැති තැන් හා දුක නැති කරන මාර්ගය කියන අංග හතර අන්තර්ගතමයි එ බුදු හාමුදුරුව අවබෝධ කරගන තියෙනවා මේකේ මේ අංග හතර්ගත්තොත් දිට්ටිය තුළ අන්ර්ගතයන් සෑම අංග හතරණ එකනකට බැඳීමක් තියෙන. යමක් දුක සැබැහ ලෙස දුකක් තිය තැන දුක නැතිවෙන්ඩත් වෙනස් කරන්නඩ පුළුවන් මාර්ගමයි. ඇගෙන හතරවෙෙනය එක වෙනස් කිර ය කරන්න පුළුව කාටද සංසාර ගත්ත සත්වයක්ඒ එකට සම්බන්ධ වෙච්චි කාරණනා හතරත් යෙනවා නම් ධර්මතා හතරත් තියෙනවන. එක සම්බන්ධය ඒ එකක් මත එකක් රඳා පවතිනවනම් තැමය හතර වෙනි කාරණය කියන එක වෙනස්කරණ්ඩෙක් පුළුවන් එක දේ කියලා බුදුහමුදුරුව ඔබෝධ කරගන තියෙනවනම් බුදුහමුදුරු දේශනා කන්න ඔන්න හතරවෙනි කාරණය තමයි නිවන් දකන්දත් වෙනස් කරන්න තියෙන් එකට හේතුවත් බුදුහමුදුරු පෙන්න. සංසාරයේ හදන්නත් ඔන්නඔ හතර වෙනි මාර්ග කියන එක වෙනස්කරග තයි සත්‍යය ඔන්නඒ හත්‍රවෙනිකාරණයට තියෙන මග මග තුළ හෙනම් හැමවෙලේම තන්හාාවත් නියෝජනයක් තියෙනු තන්හාවේ නියෝජයක් මාර්ගය තුළ තියෙනු දැ එන්නේ ඒ තන්හාාවේ නියෝජනය මේවා දම්ම නිසාවෙන් සිත තුළ හට ගන්න ඒ නිසාවෙන් බුද්ධඥ්ඥානයට හැර වෙන ඥානයට ගෝචරණය එන්දැන් ්‍රාවකයන්ට බුදුහාමුිදුරුවන්ට පැහැදිලි කරලා දෙන්න වෙනවාඒ තන්හාමේ නියෝජනය තියන මේ දිත්්ති සංකප්ප වාචා කම්මන්තා ආජීව වායාම සති සමාධි කියන වඩමේ අංගාර්ට තමයි වෙනස් කරන්න ඕන ඉවන් දකිද ඒ වෙනස් කරන විදියි වෙනස් කරපුහම තියෙන ලක්ෂණයි ඒටික තමයි බුදුහමදුරු මෙද මේ සතිපටාන ත්‍රයත් වෙන චතුරායශත්‍යය දේශනා කරපු හැම තැනම දේශනා කරලා තියන්නේ අනික් සයත්‍රෝලත් මේ දුක නිරෝධ ගාමණී පටිපදදා රිය සච්චන්ගේයන එක පැහැදිී කරපු විදදිහමයි මෙතනත් තියෙන් දීර්ගවසයෙන් තියෙන්නේ අරඒ අන්ගේෙන් විස්ත කරලා තිය නොමකට ඒටික නමයි වෙනස් කරන්නෝ නැතුව මේ දුක වෙනස් කරන්න හන්ඩ බැකාටුවල් දුක මේකයි කියලා බුහාාන්දුරු දේශනා කරයි අපි දුක් ආරි සත්‍යයදී පැදිි තන්හාාව මෙන්න මේ විදිහයි අරමුණත් තුළ වැජබෙන්න්නේ පවතින්නේ කියලා බුදුහගර දේශනා කරා ඒක දුක්ක සමුදය ආරිසත්ය වෙනවා. එවගේම තන්හාාව නැති තැනක තියෙන්නේ එතකොට අරමුණක් ගානේ කී පොලකින් මේ තන්හාාව ආක්වෙඩ ඕනද කියලා ඒ නිරෝධාරිසත්යේද පහැදිලි කල තින මෙන්න මේ වගේ තැනක් තමයි මේ නිවන කියන්නේ. බුදු හාමුදුරු දේශනාගන්න නිවන කියන්නේ එකක් කෙන කියන එක නෙවෙේ ඒතකොට. ද ශ්‍රාවකය අට කරන්න කියන්නේ මේ දිත්‍යිය තුළ අන්තර ගස මේ මාර්ග ආර්යශර්්‍යය න ශාවකය වෙනස් කරන්න ඕේ ඒ වෙනස්කීම උඩ ඊට සහ සම්බන්ධ වෙලා තියෙන දු දුකට හේතුව දුක ැති ැත් වෙනස් වෙන හෙන එකක් වෙන කර ගොට නි තුනත් වෙනස් වෙන වෙනස් කරලා පේක්ෂිත ප්‍රතිඵලයමකත්ද. අපේක්ෂිත ප්‍රතිඵලය තන්හාාව අඩංගු තැනහක් කිරීමයි. තමාතුළින් තන්හාවහක් කිරීම. දැන් එහෙම ධර්මයක් බුදු හමුදුර උ පෙන්නන්නේ ස්තිඳං අපිට දීර්ග කරලා ර දිීටිය තුළ අන්තර්ගත වන මාර්ග එලියට ගන්න. ගැන ලි්තිියක් ගැන කතා නොකර, දෙයක් කතා නොකර තම අපිට කරන්න පුලුවන්දේ එලියට අරම් පෙන්න්නනවා. මකද මේ මාර්ග සත්්‍යය තුළ ආර්ය තත්වයට හ ඇධදිචි මාර්ග තත්ය සලාාවකයකුට නෑ. සංසාරය හදන මාර්ගයක් තිය න දුක හදන මාර්ගයක් තියනවා. ඒ මාර්ගය තුළත් අන්තර්ගත වෙන්න කරුණුවටයි. මොනවාගේේ දිට්තිී සංකප් වාචා කම්මන්ත ආජීව වායාම සති සමාඩිකින්. මේ කොටස එලියට ගන්න දැන් එලියට අරගෙන බුදු හාමුගර උපෙන්න්නනවා ශ්‍රාවගයා මේ මේ ගැන ඉගැ ගන්න පුළුවන් මොකට මේකේ තියෙනවා පෙලක් කොටස් තමාට තේරන්න ඕනව පුද්ගලෙකුට මනුසේකුට තේරෙන කොටස් නම වැියන්තිී ය නොතේරෙන කොටස දීට්ටියයි. තොට අනි අංග හතගත් තම තේරෙන ස්වරූපය වැඩි ග සංකප්ප කියන්නේ ම සමාට ඇති වෙන සංකල්පනා සිතුම් පැතු. වාචාගන්නේ තමන් භාවිතා කරන වචන. මනුසයා භාවිතා කරන වචන. කම්මන්තාජීව කියන්නේ තමන්ගේ කායික ක්‍රියාකාරකම්. එලා ඊට පස්සේ වායාම සති සමාධි කියන්නේ තමාගේ තියෙන උත්සාහය සීකල්පනාව හා මානසික එකඟකම. මේවා, මා තුල තියන තැන් ඇැති තැන් තියෙන වෙනස් වෙනේ වහ ස්වරූප ඉගෙන ගඩ පුළුවන් කාටහට තැන් එන්නේ ටික හින්දා ර දිට්ටිය ඉගෙන ගණඩ බැ කාටවත් ඒ තන්නාව ගැනත් ඔොහොම ඉගෙන ගණ්ඩ බෑ ද නිව ගැන ගොමො ඉගෙන ගඩට වෙනවා එතට දුක ගැන හරියට තේරුම් ග්ඩ ගිය මේක හරියන්න හැයි අරෂටාංග මාර්ගගේ අංග බදුහාමුදුරුව පෙන්නන දිට සකස්කරමාන් දුකොද නැතිතැනම් ලැබෙනවා. එකන්ලා බුදුහාමුදුරුව පෙන්නන දෙයක් අනුගමනය කරල්ලා දුකනැති තැනට පත්වෙන පුද්ගලයාටගේ න ශ්‍රාවකයා කියලා. ප්‍රහ්ණේදයෙන්න්නේ හුඟක් අය ශ්‍රාවකකම් මහක් කරලා බුදුවෙන්න යනු එගන්නේ ඉස්සල්ල බුද්ධත්තයෙන් අවබෝධර ගත්ත දිිට්ියල බන්න යනු බදු හාමුදුරුව පෙන්න්නේ ගැනවේ ඒ දිීතිියතුළ අන්තරගත කරනු හතර කොටසක් එලියට අර්ගන ඒ කොළස්ස මෙන්න මෙහෙම සකස් කරගත්තොත් පුද්ගලයක් එයාට දු බුදුහාම්දුරුව අවබෝධ කර ගත්ත දුක නතිතනන්ට අන්න්න පර්ක් හැද හදනෝ කියලා. ඒ පාරයන්න නැතුව අ විතක්ක විචාරවල ගන්හාාව ලැගලා ඒකෙන් දෙන ලනු කාල දුක නැති තැන අවබෝධ කරගන්න ටියවසන් යන. දැහිම සමාජයක් නෙවෙයි ලදයි නැග එක තමයි මෙතන තියන ලොකුම වැරද්ද දැි බලන් ඕනේල මේ දිට්ටිය තුළ අන්තර ගස මාර්ගයේ අපිට හිමි අංගම නුවද අපිටත් ඔය අංගාශම හිමී. නද ට්ටියහිමි සංකල්පනාහිමි වාචා කම්මන්ත ආජීව වායාම සති සමාඩිගය වහිමි. නමු ප්‍රශ්න තියන්නේ මේ අංග අපිළඟ තියෙන අංගෝල සන්හාව නියෝජනය කරල හමාරයි එන අපේ වචන තුළ සන්හාව නියෝජනයක් තින් ආීර අම්මන්ත කියන කායුක ක්‍රියා සෑමකම අපේ තන්හාාව හරහා ආපුුවමි අපේ සකල්ප තන්හාාව තුළින් තන්හාාවේ ආභාසයවුඩ තන්හාාවේ නියෝජනයවුඩ තන්හාාවට අවශ්‍ය විදිහට පහළ වෙන සංකල්පනා පිටගී. කුසල සංකල්පන වනත් අකුසල සංකල්පනාවනත් එක් ඇම දෙගේම තන්හා නියෝ ජනවෙලා. එකට ඇතිවෙන සියලමුදී තියෝලත් තන්හාාව ආරූඩ වෙලා ඉන්න. දැන් මේ අංගාට ගිහැ බැලුවම බුදුහමුදුරෝ මේ සතිපට්ටාන්සේ උත්්‍රේදී ඔන්න පැහැදිලි කරනවා මේ තන්හාාව ලගින් නැති දිට්ටියක් තියෙනකොට දිට්ටියය ලොකොත්තර සම්මාධී්‍යය ඒ ලක්ෂණ මොවාද හිවගේ තන්හාාව ලගින් නැති සංකප්ව සංකල්පන පහළ වෙනකොට ඒ ලක්ෂණ මොනවාද තාව ලගින් නැති වාචාවල ලක්ෂණ මොනවාද තාව ලගින් නති කම්මන්තවල ලක්ෂණ මොනවාද තහාාව ලගින් නැති ආජිීවල ලක්ෂණ මොනවාද කියලා මේ සූත්‍රයේජීත් දේශනා ගන අනි සූත්‍රෝලත් දේශනා කරනවා දැන් අපි අන්නේ මතමයි ආල ඉගෙන ගණ්ඩවෙන්නේ. ද ඉස්සර පාඩංකරපුයක බොරු අත්තැරල මේක මෙන්න මෙහෙම ටිකක් මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ කියලා ධර්මානකුලු ඉගෙන ගඩ වෙනවා. විභාක්‍රමය අත්තැරුව. දැන් එහෙම ගත්හට පස්සේ මේ අංගාටේ ඇත්කටටම මේ තන්නාව. රජෝම නියෝජනය වෙන්න හංගතියනි පහයි මේකත් දැනගන්නු. එ දැ තහාහ කරනවා න අහ කරන්න ඕන අංග පහගයි හේතුව මකද රජෝම තන්නාව නියෝජනවෙන් අංගපහයේ අංගපා තමයි මේ මුල තරන්තයන් මොනවාදී දිිට්ටි සංකප්ප වාචා කම්මන්තා අජීව. මෙන මේ අංග පහේ තමයි තහාාව නියෝජනයක් වෙලා තියි. ඊට පස්ස ඉතුරුවෙන අවසාන අංග තුනගත්තව ආයාම සති සමාධි කියන අංග මේ තන්හාාව ලැගල තියෙන තැන්නේෙවී. තන්හාාවට අත්තු දෞ දෙන තැයි. තහාාවට අත්තු දව් දෙන තැයි. තන්හාාව පෝෂණය වෙන මාධ්‍යිය. එන මේ ත අ දුක නිරෝධාර්ශත්්‍යය ද එක අරමුණක අරම්මුණක බුදුහමුදුි දේශනා කරනවා හැටපේන රූපයක තහ පොලක දන්නාව ලගින්න්න පුළුවන් පවතිද පුළුවන් වැජබෙන්ද පුළුවන් දැ මෙතන්දි දේශනා කරනවා ඉට වැඩි අපිට තේරෙන් එකක් ඒව තේරෙන්න්න නම ්‍රාවක ඒක තේරෙන්ඩ බෑ එක බුද්ධ ඥාන ැ අපිට තේරණ විදිහට අප ඉදින දා ක්‍රියාකාරකන්ගොල තියන ස්වරූප ටිකක් පන්න නොව මෙන්න මේක තු මේ පස් පොලින් තන්හා වහක් කරන්න. මේ පස්පොලින් තන්හා වහක් කර ගඩ ක්‍රියාකාරකන් තුනක් පෙන්න්න නොවදහන්. ඒ ක්‍රියාකාරකන් තුන තමයි ශීල සමාති ප්‍රඥා කියන්නේ ට තන්නාව. ිය හක්කරගණන්ඩ උත්සහවන්ත වෙඩෝනේ ඇදිට්ටිය සංකල්පනා එතකොට වාචා කම්මන්තාජී ඔය න තන්නාවති මකිවන වායාම සති සමාධිකන මේ අවසානංගතුනේ තන්නාව රිජනියෝජන යන්න තන්නාට ඇැබයි උදව්ව නොමියෝ තන්නාව කවත් අන්න උදව්වෙන සංසාරය හදන්නන්නේ නම් උදව්ෙන දුක ඇති කරන්න උද්වෙන ොමොනොවද වායාම සති සමාධි ඉස්සෙල්ලාම ඉගන ගමු බුදුහාමුදුර අවබෝධ කරගස්තේ බ බුදුහාමුදුර අවබෝධ කර ගතය ධර්මය තුොල දැන් සංහාාව ලැඟපු නැති ලොකෝත්තර සම්මාධිට්ටිය එනම් එක සම්මාදිිට්ටි කියලා මෙතෙදී පැදිලි කරනම අම්මස කතා සම්මාදිිට්ි නම ලෝකෝත්තර සම්මාධිට්ටි ලෝකෝතර සම්මාධිට්්‍යිය ගද මෙින්න මේ විදිහට මේ සූත්‍රදි ප පහැදිලි කරනවම පාලිපාටය කියනවා කතමාච භික්කවේ සම්මාධීට්ටි. යංකෝ භික්කවේ දුක්කේ ඥාණන්, දුක්ක සමුධීේ ඥානන්, දුක්ක නිරෝධේ ඥානන්, දුක්ක නිරෝධ ගාමනයා පටිපදාඥ ඥාන. අයන් උච්චති භික්කවේ සම්මාධීිත්්චි. එනම ලොක්කෝ ලෝකෝත්තර සම්මාධිට්ටිය කියන්නේ ම්මා ිට්ිය තුළන්තර ගත වෙන්නි නොවද දුක්කේ ඥානම් දුක්ක සමුදේ ඥාන දුක නිරෝධය ඥාන දුක නිරෝධ ගාමනයේ එයා පටිපදා ඥානම් එක ඇන්නේ ිට්ටිය තුළන්තර්ගත වෙන්න කරමහතරයින ඕහනම දිට්ටිකන්තර ගත්තමගත්ද දු දුකට හේතුව දුක නැති තැන දුක නැති කරන ක්‍රමේ කොට අමාස කතාර හමාදීටයේ ඒ ඒ හතරන්තර්ගතයි. ඒවගේම මිත්‍ය දුෘෂ්තියේ දුනැති ැන දුකට හේතුව දුනති තැන දුක නැති කරන මාර්ගය අන්තර්ගතයි. ඇැව ලෝකෝස්ත්‍ර හම්මාදීටය අන්තරගතය වෙන්නේ දුකනෙමි දුක්කේ ඥාන දුක කියන්නේ මොකදදගිය ඥාණයලු අන්තර්ගත මොකද දුක්ක සමුදයේ ඥා දුකට හේතුව තන්නාවගේලලු අන්තර්ගත ලෝකෝත සම්මාධ ඥානය අන්තරගත එහ මේ ඥාන කතාවකින් කිවොත් මිත්‍ය අදෘෂ්ටයේ ලෝ මිත්‍ය අදෘෂ්ටියය හෝ සමකම්මස කතා සමාධිට්්‍යයේ න අන්තර්ගතයමකක්ද දුක්කේ අ්ඥාන දුක්ක සමුදේ අඥාන දුක්ක නිරෝධය අඥාන දුක නිරෝධ ගාමනී පටිපදාය අඥඥානම් මේ බොරු හතර හිතකොට අඥ්ඥාන ගයන්නේ ඒ ඇත්තන්නවෙයි බොරුවක. එතකට මේ දුක්කේ ඥාණන් ග කියන්නේ මෙතන බුදුහාමුදුරුව වබෝධ කරගත්තේ ධර්මයට සාපේක්ෂ එක ඒගන්නේ. දක්ේඥානය කියන්නේ බුදු හාමුදු රෝද්කයිගියපුත ඒතනතිී නොදැන් එවුනාට මෙහෙම දෙයක්ති නොදැන් කම්මස කතා සම්මාරීචය තුළින් ගණ්ඩ පුළුවන් දෙයක් රූපාවචර අරූපාවචර දෙන්නඒ රපචර අරපර දෙය රූපාවචර ්‍යයනකු ආලර කාලාම බෝධ සත්්‍යයන්ටත්වේ යයි ගැු එතකට දයානයක ඉන්න කොටත් ඩිට්ටියක් ඇති වෙන ය ඩිට්ිය හැබැයි ලෝකොත්ත සම්මාධීට්්‍යය නෙමේ ලෝකොත සම්මාධිට්ය නොය නොෙන්නේ ආලර් කාලාමග හැබැයි දුක්කේ ඥාණන් කියන එක බුදුහාමුදුරු දේශනාගන්න දුක්කේ ඥාණන් ඕලට සමානයි යක ජාති ජාදුකවරණ දුක සෝක දුකපරරිදය ෝදුකෝ ක සමමානවල නමුත් අලර්කාලාම ළඟති බිච්චේ කම්මස් කතා සම්මාධීටය උපනම අවස්ථාවක්කේක ඇැන උත්තරරිතර මනස්දධමක දේට බුදුහන්දුර පෙන්න්න අපි ළඟ දන ක්ු දී නව සාමාන්‍ය මනුස්ු ධර්මයන්නෙවී උත්තරී තරයි. තැන් දුක්කේ ඥානංගනයක සමාන වනාට රෝපාවචරදයානෙදී දුක්ක සමුදයේ ඥානංගේනික වැරදි. හේතුව ආලාරගලාමට තේරෙන්නේ ජාති්දුක ජරාදුක මරණදුක සෝකදුක පරිදයෝදුක ඔය එන දුක්ටික පවතිීන්න හේතුව පංච නීවරණ ලිසයි. බුදුහමුදුරුවන්ගේ ධර්මය දුකට හේතුව පංචනීවරණ නිමී දුකට හේතුව තන්හාාව. එෙන උද්ධකාරාම් පත්‍රගේත් දුකට හේතුව තන්හාාවනවි අරූපවචරධ්‍යාන ලාබීන්ටත් දුකට හේතුව තන්නාවනේ දුක නැති තැක එකොලොක් ගන්න දුකට හේතුවගොල්ලන්ගේ පංච නීවර්ණ. එසකට පංච නීවර්ණ කියන එකයි තන්නාව යසල් සම්බන්ධය දැනගණන්න ඔන්ශ්‍රාවකයා තන්ාවේ බුදුහාමිදුරෝ පෙන්න්න නවා කාමතන්හා බවතන්හා විබෝතා කියලා කොටක්තුුණ දැන් පංච නීවරණ තියෙන්නේ කාමතන්හා එක්කයි එතට කාමතන්හා හක් කිරීමෙන් තමයි නීවරණයට පත් වනා කියන්න නිවරණයට පත් වනවා කියනන්නේ කාමතන්හා හක් වවීමෙන් ලැබෙන පළේ නමුත් එතන තවත් අන්නහා දෙකක ක්‍රියාකාරරි්‍යයට අසුුවෙන්ඩ පුළුව එකක් බව සන්නහා අනික විභෝතන්න. මෙන්න මෙතන දමයි ප්‍ර්ඥතියන්නේ විදුහමුදුරුව පෙන්නන්නේ කාමතන්න හවෙ කියී තැන විතරක් නෙවෙයි එතැන නෙවෙයි නිවන තියෙන්නේ සැබැහ දුකනැති තැන තියෙන්නේ මතන්හා බවතන්හා විබවතන්හාත් වේචි තැන දැ එනං ආලාර්ගාලාම බවතන්හා තියෙන තැන දුක නෑ කියලා තීන්දු කරපුගෙන තීන්දු කරා විතරන්නෙවෙේ බවතන්හා වලට කොටු වෙලා තමයි රූභාවචර දෙයානය ලබන්නේ ධ්‍යයන පහතරම තියෙන්නේ බවතන්හා මතයි ඒක ත කාමතුුරූපයක් නෑ මතන්හනෑ දෙ එයාට ආය විුබොහතන්නා තිබුණොත් තමයි හැකියාව තියෙන්න්නේ අරෝපාවචර දෙයන ලබාගැන්න එකට උදවෙ විබහොතන්න ඒගවට ඇඒක කාමතන්න වලින් බවතන්න ාවලින් හැදි කිිදියේ හොඳ නැති වෙන්දෝන එක අඩු පාඩුවත්දකිෙන් දඕෝන එකට විරුද්ධ දෙයක් දකි ඕන එක වැරද්ද දකිින්ද නම් විබෝහතන්හා වචචය මේවා ගැන දන්න ඇති අය අපට තියෙන්න්නේ අපිට නෑ බවතන්නා විබෝතන්න කියලා ඉස්සෙල්ලම තීන්දුවක් දාගන්න ොමක දර තන්නාව ගැන ගැනගෙන තියෙන්නේ විවාාගේ පර්සුවෙන්ද. ඔය මගේහරි ප්ඩිතේකිවොත් අපිට නෑ බවතන්හා විබෝතන්නහා ඒවතියෙන් ඔය භාවනා කරනයට රූපාවචර ධ්‍යයානා රූපාවචර ධ්‍යාන තියනායට කියලා ඔන්න මතයක් හදා ගන්න අ මක දු විතක්ක විාරවල්ල දහපල රන්නහාව ලිනට ඕනු දෙවල් කෙර හැකි එහෙම කන්නෙමින් මෙතන තිෙන්නේ තූපාවචර දෙයාන අරූපාවචරද්‍රයාන ය ඕල ඉන්නකොට කාමතන්නා නෑ ඉතුරු වෙලාදීනීමමකක්ද බවතන්නහා විබෝතන්න එනම් බ්‍රහ්මෝ ලඟ කාමතන්නා නෑ බවතහා විබෝතන්නාව විතරයිති එනම් දෙවියඟ කාමතහා බවතන්හා විබෝතන්න ගෙන තුනමතිී මනුස දෙවියන්ටත් වැඩිය කාමතන්හා බවතන්හා විහතන්හතිී කාමතන්හා බරපතල වැඩි දෙවියන්ට වැඩි මනුස්සයන්ට ඉඩවාස්සේ සතරපාය සත්තුන් තියනකොට කාමසන් හා තවත් බලගත්තු වෙන බවතන්හා වගේ වාඩුහිද පුළුවන් ග එක තන්හාාවේ වැජමෙන ත්‍රසරූපය මනුස්සයද ගත්තොත් නුසයාගේ ජීතයත් මෙහෙම බෙදනවා. මනුසයාගේ තැන් කාමාණ්‍යයෙන් මනුසයකොය සුදුකෙස් ලැබෙන්ව නැන කළුකෙස් සුදුවෙන කාලය නග ලොකුවට බලපාන මනුසේට කාමතන්න. ඊටහසේ ටිකක් අඩුවෙනවා එක බල බවතන්නහා වැඩුවෙන්. ඉරස බවතන්නාවලින් තමයි එයාගේ ජීවග්‍රියාවලි සිදුවේ වැඩී අමරන්න නැත්කට නැතිවෙන නෙමින්. මරන පටත්තින මරණ මහොත් එත්තිෙන්. නමුත් බාලා අරගලයකින් මේ ස්වභාවිකෝ මානෝ හිමිකමක් විදිහට එන්න එන්න බවතන්නා වැඩුවෙන්. කාමතන්න ඔකට රැවටල්ලා තමයි හොඟක් අය බොරු කරන්න. අපිට දැන් ධර්මය තේරීලා අවබෝධවෙලා අවබෝධවෙලන අ තමන්ගේ වයස හින්දා ඇතිවෙචි විකෘතියක්ක්. මොක මේ බවතන්නහා කියන එක ඇස්තටම නුසමට මේ දී යහපත් කාමතන්හා ඔ හැමවෙල්ලීම කාමතන්හාල අකුසල් දොරූපය බලගතී මු මේ කාමතන්හාාවලට බොලුවන් කුසලුක් කරන්න. කුසලය කාමාවචර කුසලේ දයනවා කාමවචර කුසලය බවතන්හා විතරකින් කරන්න පුල ගන්නේ කාමාවචර කුසල් කරන්න බෑ බ්‍රහ්මයන්ට කාමතන්හා දනට තමයි කාමාවචර උසල් කරන්න පුළුවන්. ඒගේම කාමතන්නාවල ද න අකුසලයා අන්න විශේෂ යිධර්මී එතකට මේ තන්නාතුනේ බලගතු විදිහට කාමතන්නාවලට ප්‍රජ්ජුවම කුසලයා අකුසලේ දෙකමතින් බවතන්නාවට අත්තිය නො ැබැයි තනීම් බවත කාමතන්නා නැතුවඒ කාමතන්නහැක ජෝඩුදා නැතුූ බවතන්නාවට අකුසලිගන්න්නම රූපාවච රකුසල් නෑ අරූපාවච රකුසල් ගල ජාතියන් නැම්කද වී කාමතන්හාහි තියන වෙලාවේ තමයි බවතන්හා ත් අකුසල් වරූපයක් එන්ද පුළුවන් මනුස අටවයි තුනේ මකුසල් වෙන ඇ එකට උදව් වෙන්නේ කාමතන්හා නැතිවුුණු බවතන්හා ලක්කුසල් වරූපියකට එන්න බෑ කුසල් වරූපයක් විතරයි. දැගඩු ැදම ුසලයා ුසලේ භග පසෙන් විරක් දැනගෙන හරන්නේ ඒවන් තමයි තමන්ගේ භාවනාව කඩාගක්පල් වෙන් ඔච්චර කල්ලුවේ බොරු කරන්න ප්‍රැවටෙන්නේ තමන්ගේ තන්හාේ තියෙන සොරූපය අනුව තන්හාාවයි ඉදිනිද මෙච්චර කල් ීවත්ව වෙනකම් භාවිතාක කරපු ක්‍රමය අනුව චර්්‍යාව අනුවයි එක එකනි කනාට වෙනස් වෙන දැන් කොම හරි එතකොට මනුස්සයාට කාමතහා බවතන්හා විබෝතන්නහා තුනම වැඩ කරුවා කියෙන දැනගෙන න්දො නැතුමේ මල්ලඟ තියෙන අර බොරු කියනන්නේ විදිහට බ්‍රහමය ළඟයි තියෙන්නේ බවයුහෝගනේ වගේ ඒ ධර්මාණකූලේ වනවෙයි. ධර්මය නොදන්න අයගේ කතා බායි. බොරු මත. එතකොට තමතම අන්ටම තන්හා තුනම තියෙනවා. නමුත්, කාමතන්හා විතර මේ අකුසලයට බර වෙනතන් හා වන්නේ කාමතන්හා එක්ක සම්බන්ධ වෙලා තමයි විබෝතන්හා වනු කපුසල් සිදු කරන්න දැ සත් දැන් සාමාන්‍යයෙන් මිනිස්සහි නවා ආගමික යුද්ධ ඇතින් මේ යුද්ධෝල කයපිනවන්න මේ යුද්ධය වගේවල් සිදු කරන්න මිනිසුමරු ක මනුසය වැඩියම් මරලදිීන මේ ආගමික මතිමතාන්තරයද විශ්වාසයෙන් ද විශ්වාසය කාමී අරාපු අනිමි බවරාපු ඕ විබහෝ අරාපු නමුත් තරකාම තන්හා එක්කමක සම්බන්ද වනාම පස් පව කරනුයිට පස් මේක තමයි ප්‍රශ්න දැන් එහෙම නං අපිට ඔය අපිට හිමි අංග අට ගැන අපි දැනගන්න ඕනේ තොට බුදහාමුදුර පෙන්න්න ෑනොය අනික්ව කරන්න කියලා ත්‍රවගේ ගීෙක් වන්න පුලන් පැවිද්ක කෙන්න්න පුලන් ඔන්න හොම අංගාටත්යන ඔය අංගාටේ තන්නාව ලගින්න ස්වරූපතියෙනවා තම තමන්ගේ තන්නාව තුන් ආකාරයෙන් මේ අංගාටයක්ක ගණු දෙනු කරන නවා බුදහාම්දුර දේශනා කර. දැ ඒ ගනු දෙනුව තන්නහා එක ගනුදනුව අඩු කරන්න විත් බදුදහාදුර දේශනා කරන දැන් ඒ ඇත තමයි ැ මෙන්න මේවා මේ අංගතිය නොදැන් තන්නාව ඇදැ සම්මාධදිිට්ියය ලැබුවම ලෝකොත්තර සමාධීට්්‍යියයේ සංකප්ප කොහොමද සංකප්පොල හැටිකොහොමද බුදුහාදුර දේශනා කරනවා කතමාජ භික්වේ සම්මා සංකප්පෝ නෙක් අම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහින්සල් සංකප්පෝ අයං උත්්්‍රති බික්කවේ සංකප්පුෝ එනම් ලෝකෝත්තර සම්මාධිට්ිය ලැබබන තැන මේ මේ විජිහි සංකල්පනා තියෙන්නේ නක් අම සංකල්පන අව්‍යාපාත සංකරල අව්‍යාපාද සංකප්පුෝ අවිහිංසල් සංකප්පු මේක පෙළක්ෙලාට බුදුනන්ොදුර දේශනා කරන වචන දෙකෙන් අන භිජ්්‍යා සංකප්ෝ අව්‍යාපාද සංකප්පෝකි මේ අනභිද්්‍යා කියන්න ඒක කෙටි කරලා එතකොට තැන් ප්‍රශ්නය තියෙන්නේ මේ නෙක්කාම සංකල්පනා අව්‍යාපාද සංකල්පර්මනා ඒවගේම හවිහින්සා සංකල්පනා අනිවාරයෙන්ම තියෙනවා රූපාවචර අරූපාවචර ද්‍යානය තුළ.ඒ ප්‍රකටව පේන්නේ රූපාවචර දේ‍යයානය තුළයි දැ ිතකොට උද්ධරම් පුත්‍ර හරි ගොල්ලන්ගේ ශ්‍රාවකයකුට හරි තේරයෙන්නේ යයි බුදුහාමුදුරුව පෙන්නන මාදන නිවන අන්තර්ග දිත්‍යය තුළ අපි කියනකුව අපේ ගුණ මනදන් ඇයි රූපාවචර ධානය තුළත් තියෙනවා ඔය කියන සංකල්පනා වෙන වෙන සංකල්පන නෑ දැමෙන සංල්පන දැ මේ පින්වතුන් ටේමන මාන්‍ය මිනිසුන්ට කියන්නේ එක් අම සංකල්පනා ගනේවා මෙ කලාදුරකින් ඇති වෙනවා ඒක හරියට ඇතිවෙනන ඇතිවෙන සාමාන්‍ය තයකුට මනුසේකොට ගත්තම් බුදු ුද්ධදේශන අනුව අර අනුපාතය හෙව්ුව පොලිව පසුයි හතට ගන්නේ වැ පත්තිකයි අතරා වගේකනක් මන සංකල්පන චරට හඩුයි එ මොන සංකල්පනාතින් කම ෙනුවට අභිද්ජා ඒවගේම හිංසා ව්‍යාපාද අභිද්්‍යා සංකල්පනාවට වැඩියන්තතිෙන් ව්‍යාපාද සංකල්පනතියනන්න හිංසල් සංකල්පන ඔබ තමයි අපි සංකල්පනාවල තත්වී තව ක්‍රශ්ණයක් වෙන රභාවචර දෙයානයක් තියනකොටනේ දයානක අනිවාර්යම තියෙන සංකල්පන මේයි නෙක් ම සංකල්පන අව්‍යාපාත සංකල්පන අවිහින්ස සංකල්පනාවයි. නමුත් මනුස්සයෙක් වෙලා ජීවත්ය නකට මනුස්සයා කාමාවචර ගුසලයක් කරන වන. මොනහරි කුසල් කරන වෙලා සංකල්පන දිහායි වැලුවොත් ඒ සංකල්පනාව තියෙන්නේ නෙක්කම සංකල්පන අව්‍යාපාත සංකල්පන අවිහිස සංකල්පනාෙන අපිට මේ සංකප්ප කියන්නේ එක නොතේර එකක්වෙඩ බෑ අපේ ජීවිතයටක් බැඳිලා තියෙනවා අපිට නැති වෙලා බින්දුව වෙලා නම එක හොනොවද සම්මා සංකප් සම්මා සංකපා පිළඟස් තිබ තියෙන තිවිචි වතාවල්තියනවා හැම දාම තිය ඇතගන්න පුළුවන් ඒ හටගන්නවනම් හටගන්නකොට තියෙන වෙන සමකක්ද කාමය නැතිවෙලා නෙමී කාම සඳහා නැතිවෙලා නෙවී සාමාන්‍ය මනුසයකොට නෙක්කම්ම අව්‍යපාද අ විහිංස රංකල්පන ඇතිවන් දෙයානලාභියකුට දෙයානී ඉන්නකොට නෙක්කම්ම සංකල්පනා එවගේ ම අව්‍යාපාදා අවිහිංස රංකල්පනා ඇතිවෙනි කාමතන්හා නැතුව බවසන්හා ඔලින් බිවින්නේ එක. සාමා්‍ය මනුස්සයන්ට කාම සන්හා ොලින් නුත් නෙක්කම්ම අ්‍යාපාද විහිංස රංකල්පනා පහල වෙන ඕකත් ැනගන්ු සංසාර සරූපයා මෙන්න මේක වැදගත්. එ බුදුහාමුදුරුවු ඉස්සල්ලාම මෙන්න මේ මනුස්ස ජීවිතය තුළ නෙක්කාම්ම අව්‍යාපාද අවිහිංසා කියන සංකල්පනා පහළ වෙන මනුස ක්‍රියාකාරකම් මොනවල්ද කියලා පැහැදිලි කරනවා. මෙන්න මේ ක්‍රියාකාරකන් ටික වැඩියෙන් කරවත් නිවල් දකිට ලේශවෙනෝ කියන මකද ලෝත්තර නම්මාද ීටියයේ සංකල්පනාවලති නොන කම්ම අව්‍යාපාද විහිංසා ඒක කාමතන්නා එක්කමත් ඇතිකරගන්න මනුසියායට පුළුවන් එනම් මනුසයා ඒකට හුරුවෙන්න්න ඕනේ මේකට හුරුවෙන්ඩ උදව වෙන්නේ දානියයි චාගේයි අතහැරීමයි. එ නිරෝධාරිසත්වයේදී පැහදිලි කරන්නේ ඔන්න ෝගේ චාගෝ පටිනිශසක් ගෝ මුක්තිය අනාලයෝ තන්හා යසේස විරගෙන රෝද්ධෝ චාගෝ පටිනිශසක්්ගෝ මුක්තියනාලයෝගලි දෙසන කරු ගැ එහ දන්දීමට හුරුුවනකොට අපිට කාම සන්හා තුළින්ම ඇතිවෙනවා ආමතන්හ නඇතුවිවෙලා නෙවෙයි. කම්මාතන්හා එක්කම ඇතිවෙනවා නෙක්හම්ම අව්‍යාපාද අවහිසා. එකක තවදුරටත් බුදු හාමුදුරුවෝ දේශනා කරනවා ට වැඩිය පිස්්තරාත්මකව තමගේ දිනදා ජීවිතයට ද දන් දෙනවා ගි වෙන කොට ඔන්න දැන්වුුණක් උපාසක පාසිකාාව අමු අමුතු දාන කපුවට අටඩිය ගෙන අමුතු දාන කප්රුප් දානද එක ඒ වහදන අබතෙල් පූජාව එ මේ කාලිවිත රක් හදපු මේ විකාර්. එහෙමන මේ දෛනික රමා්‍ය ජීවිතයේදී මේ එෙක්කාම්ම අව්‍යාවාද අවිහිංසා සංකල්පනා ගෙදර දුොරේ පවුලි ඇතිවෙන්නේ කොහොමද. මේ පිළිබඳව ුදුහමුන්තරන්ගේ හොඳම දේශනාව තියෙන්නේ මංගල සූත්‍රී. මංගල සූත්‍රයේ තියන මංගලකරුණ මුල් මංගල කරුණුත් තිස්ගානක ගැන්නේ. සාමාන්‍ය මංගල කරුණු ගත්තොත් කිහෙට මෙහාතිය නොක්කොම ගෙදර දුොරදී භාවිතා කරන වන්නං. ඒ ාවිතාගන්න කොටේ යාට කාම තන්හා මගිම්ම අමතන්නමමුකෝවා වෙලා නෑයි කාම තන්හා වනත් සංකල්පනා වෙනස් වෙලා තියෙනවා නෙක්කම්ම අව්‍යාපාද අවිහිංස සංකල්පනායනු ද දරුවෝ දෙමවපියන්ට සලකනයක තුල තියෙන රංකල්පනා ඒ විදිීවා නෙක්කම්ම අව්‍යාපා දවිහිංස. දෙමවපියෝ දරුවන්ට රැකබලාගන්නවා නම් මෛත්‍රී කරුණාවෙන්ර අල්තයෙන් තියෙන්ෙන නීති ඒවා අර්ගන්නේ අපේ පුත්තා ොත්තරගැෙනනික්ම කරඩ ඕනේ අපේකායිජි නිරුවක් කරන්න ඕනි මෙචර සල්ිය ඕනේ මෙච්චර් බැංක දාලාතියෙන්න්න නිමුට වැඩ කරන්න බෑ එකහින්දක අණඩ තියෙන්න්න ඕනේ අම්බ කරලා රටේති ගොල්ලකාලා ඔපපුල් ලීටිකලියල තියෙන්න්න ඕනේ ඒ වැහැනෑනක්කම් අ්‍යාපාදාවීන්ද ඇතිෙන්නේතනි කරම අගුරල් පාක්සිකි. එහම මේ ිච්්‍රර කල්ගරි කරලා හිතෙන්නේ අපි විත නහොදාය නෑ කියියලා. ඇයිමාරියන්න අපි දුහමුදුර පෙන්න්නන්නේ මෙත්තා කරුණවාා මතිතාාවප එක්කා කියන්න ගුණන්නටිකත්තයෙන්න්න න කුල් පක්ෂික වෙන්නඕන. එහෙමදමා පියෝ දරුවන්ට සැලගුවන අන්නේ සැලකීම තුළ දීන තකොට ගොල්ලන්ටගේඒ පතිලාබයේ සීරදී යකාාව කියලා ය ඔහයන්ඩ පුළුවන් මිනිසුලෑ ලංකාවේ තියෙන්නවා එක එක්ක මිනිහටාහු වෙච්චක්කෝ එක මාපියාවලට අහු වෙලා අධ්‍යාපන මාපියාවට ඇහු වෙලා ඒ ඒ යවසු ගරුරු කිය නවට අහුවෙලා එම නැන්න වෛද්‍ය මාපියාවට අහු වෙලා ද දරුව පෝතනය කරන්න දැන ආගම් මාපියාවට අහු වෙලා තමයි දරුවන්ගේ ආගමක භක්තිය වඋනත් ඇති කරන්නේ නැතකොළ කොහෙදනෙක් මේ කියනලංකල්පන මෙම එකක් වන්නේ ජීවත්වෙලා ඇති ඔයගෙන මේ බුදුහා මුදුර පෙන්වෙන්න මංගල කාරන නෑ එ ආනි සංසල ලැෙන විදිට ජීවත්ත ලන්න දුගියන්ට දාන දෙනවල සෙල්පියක් ගහල ද මේ දවස්වල හම ධන මත් මල්පලදී දෙනවා පොටෝ එක දන ඉන්ටනේ එ සංගල්පනාවෙන දාන උන්නේ පසිද්ධියට අනුන්ට පේන් න එතකොට මේ කියනේ වකරන්න ගුලුව අංග්‍රියාවෙන් නමුත් බුදුහාමුදුරන්ට ඕනේ සංකල්පන හල වෙලා නෑ සාාවකට එහෙම එතකොට භාවනා කරන්න යාම හරි ප්‍රසන මක ද හේතුව ඒකරපු බොරු ිකක් හිඳවන්න ඕනයට භාවනා තුලදී ඇසාර්ථ කරන්න බෑ අංචනික වැඩර ද ඒ හරිගීල තව බොරු ච්චිත් සැදීල හුන්ට පන්සසිල් රැක්ක දට ජීවත් වනා කියල බරහද ඇයි බොරු අරුවන්න පුළුවන් ඒ බොරු අරන් බෑ එද මේ සංකල්පනාවල එතකොට මංුගන්න ගෙනාවේ උදුහාමදුරුව පෙන්න්නන ලෝකෝතර හම්මාධදිිට්‍යය ගන නිවන් දැකපුගෙන සෝවාන් සම්මාධි්‍යයේ සෝවාන් වෙච්චි පුද්ජලයාට සෝවාන් මාර්ග සිතකෝ පලසිටත න තු මේ සවවා ච්ි පුද්ල හමවලීම මෙම සංකල්පනාද නවා කියල ධර්ම න මේ සංකල්පනා ම්ම අයවාපද විහින් සරංකල්පනය හැම මොහොතම හැම අරම් මුණකමතියන් රහතන් වහන්සේට විචරයි. ත සවා වෙච්චි පුද්ගලයාට මේක තියෙන්න පුළුවන් අවස්ථාතිෙන් ඉඩ වැඩ වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙන මේ සංකල්පන සකදාගාම පුද්ගලයට. ඉඩ වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙන අනාගාම පුද්ගලයා මේ හැම අගේකම ස්වරූපේස්සරට යන්නේ. එව නඇතුව මේ විභාග පාසු නාට පස්සේ සහතිකය දම මරන මංහාවල් උපාදය ගත්ත න මරණගන්දී නොන මරනවට පස්ස ඇති එක මේ ධර්මය නෑ ඉඩඩි වෙන ස්වරූපැත්වෙන් මේවා අරමුණු ඇහැ කණ නාසය හරහයන අරමුණු එක්ක සක්‍රිය වෙන දේවල්. මිසා ඉස්තීර දේවල් විදිියට නෙම පෙන්න්න. ස්ථාව ස්තීර වෙන්නේ රහතන් වහන්සගේ විතරයි මේ ගුණ දැන් කොහමාරි එත සංකල්පනාවල ලෝකෝත්තර සම්මාධිට්ටිය ලැබුවත් මේ ගුණ තියන්නේ එතකට ඒක බු බහුලෝ වශයෙන් තිබුණා ධයානලාබී ඉන්ටහනල් ධ්‍යනලාබෙන් වදනල් ස්්ටගමා අර්ග වැඩ් සංකප්ප කියන ගන වැඩිලා තියෙන්ලම ඕනේ සම්මා සංකප්ප තමයි ්‍යයානලාබයාග තියෙන්න්නේ ඒවගේම සම්මා සංකප්ව නිගම්ම මනුසේගේ තියෙන්ලක් පුළුවන් ඇැයි ඒ සකප්ප ධයානලාබයාගේ සංකප්ප තියන්නේ සම්මා සංකප්ප වෙන්නේ කාමය කාමතන් හා වහක් වෙලා යට පත් වෙලා නිකමවනුසයන්ගේ සම්මා සංකපයන්නේ කාමතන්හා තියාගෙන හිද එක ගැලපෙන්න්නේ නමුත් ජීවත් එනකොට සම්මා සංකප්ප ගේනේවා කාමතන්න එක්ම පුරුදු කරන කෙනාට නිවනක් නැතුවනාට වර්තමානයේ අනාගතේ නිවන්දකිින්ට උදව්වක් කනවා එනම් සම්මා සංකප්ප හරහා මයි සියලු පාරමිතාති පාර්මිතා දයත්වයෙන පාර්මිතා කියන්නේ වර්තමානය නිියවනක් නෙමේ අනාගතයේ නිවනක් ලැබෙන්ල්ල වර්තමානය උදවෙනදී එ සම්මා සංකප්ව වැඩියෙන් යෙදෙන විදිහේ ජීවිත රටාවක් ගෙව්ප කෙනාට අනාගතය නිවන්දකිින්ට ලේසි එනන් තමන්ගේ තීන්දුවත් එතන වෙති ඉන්දෝන තැන් තමන් මේ භාවනා කරඩ ආවන තමන් දැනගෙන ඉන්දෝනී ගේ ෝක ජීවිතේ වැඩෙන් කාමය හරහාවත් මෙන්න මේ කියන රංගල්පනා තිබුණ අද අනික් කෙනෙකුට වැඩී එහෙම නැතින් ලං භාවනාව වැඩියෙන් කළ යුතුයි හමුදුරු පෙන්න්න නෑ හ දැ රංගල්පනා නැති වුණා කියලා නවන්දකි බෑහිලා මනුස්සයෙකුට හැබැයි පෙන් කියන දේශනා කන්නවා ඒ අය මේකට මහන් සිවියයුතු වැඩියෙන් පුහුණුව කරන්න වෙන්. පුහුණුවේ අ මෙච්චරකල් ජීව ක්‍රියාව දැම් ජීවත් පවෙච්චි චරියාව තුළ සම්මා සංකප්ප කාමය හරහා ඇතිවෙච්චේ සම්මා සංකප්ප වැඩියන්තිපිච්්‍යාය භාවනාවී ඉක්මණින් ඉස්සරාට යනවා. අරස්ටන්ග මාර්ය ඉක්මණින් වැඩෙන. එහෙම නැති අයට ඒ එහෙම වෙන්නේ එහෙම නැති අයට ආර්යෂ්ටාංග මාර්ගගේ වඩන්ඩ බෑගල්ලා තීන්දුගන්නත් බෑතකොට බුදු හාම්මුදුරුවන්ගේ ශ්‍රාවව කමින් හක් වෙනුකළ ුදු හාමුදුරුව හම න්දීලන සියලුම් මනුසයන්ට කොහොම ජීවත් වුණත් ආර්යෂ්ටාංග මාර්ගයේ වඩන්න පුුව එහින්ලා මිනී අරුවත් මේක වඩලතියනු ඉසර මිනීමමැරුවවා ඒවාගේ බේබද්ධ ඉස්සර බේවද්ද සෝග ලති ගනිකාව රහතන් වහන් තිලල හැයිඒගොල්ලන්ගේ ගෙවපුු චරිියාව තුළ මේ කාමතන්නාව තියාග නවත් සම්මා සංකප්ප ගුණ අඩුවෙන්. ක තේතකොට බල පානමකද. ඒ අයට මෙතන පරක් වත්තින විශේසයම ජර්මාණකුලු රතිපට්ටාන භාවනාවේ විශේෂ දෙයක් තියෙනවා මේ සංකල්පනාවල වැඩියෙන් ඔය නරක සංකල්පන ඇතිවෙන්නේ ඇතිවෙන්න හැමවෙලේම වැඩි කාලයක් දැන් අපිත මනුස්සේ ජීවත්වෙනකොට සාමාන්‍යෙන් ප්‍රගෘතියෙන් ජීවත්වෙනවා එතකොට විටිංවීට මේ නෙක්කම්ම අව්‍යාපාද අවිහිංස සංකල්පන ඇතිවයෙනවා නොම් නෙකුට පුළුව ඇය අපිඳම දවල් කාලෙම ඇ දොළහාක සම්පූර්ණයෙන් සම්මා සංකපහර හ ලේසි මිනිස්සුන්ට ඒට ලේ මිනිකට කරග නම ගත්ද වෙරිවෙලායින් තකම සුරාපානය වෙන්නේ ඔ ඔන්න සංකල්පනා වෙනස් කිරල්ලා. සවාන් සංකපක හේවාල් ෙර විච්චිත ැන එක හින්දයි අර තුරාවානය ගියන එක මනුස්සත්වයට පහළ තිරිකන් ස්ුරෝපයකට යන්නවා එක හින්ද දැ ඕ හුගක් වැරදිලා තියනු මෙත් දැනගෙන ඉන්න ඔල්නනේ බොරු හිගෙනගෙන වැඩක් නෑ ධර්මේ නමුත් දුදවාම තුරු පෙන්නවා ුරාවාානය කරපු උනාට ඒකන අවස්ථලා ඉස්සරහට ගෙන අන්න පුළුවන් හැබැයි ස්සරහට ගෙනන කොටාර අනික්ම අනුසේෙක් වගේ වේගෙන් යන්න ලොකු ප්‍රහ්නතින් මොනරහන්න අර වෙඩි වෙලා ඉස්සර කරපු ටික කරනවා පමටරහනටයි ධර්මයටයි යොක්කොටම.ඒ ඕන තරන් අපින දැකල දීනවා ඔය භාවනාව වැඩස සහමුුරුද. කියලද ඒගොල්ලා කරන්න වෙන එක. ඔන්න යවිදිට අරගේ පසු බැහින් තියෙන. එක ගැ අතීතය අකුසලේ වුණ අතීතයේ මේ සංකල්පනා වුණ වර්සමානයේ මේ කමටහන වවාඩයනකොට බලපෑම් කරනවා එක වැඩිම බලපෑමක් කරන්නේසුරාපාන එක දැනගෙන ඉන්දෝනයය එක දැනගෙන ගණගන්න ඇතු අනු අනුකේ අනි අයක ගනුගෙනු කරන්න ගිය තරවයි නො ොඩක්කුල එක තමයි වෙලා දීන්නේ තනියෙම මේේදී කරද එතකොට පල වැඩි ඉක්මං වැඩි නැතින අර වෙඩිවෙලා ගරපටිකම මෙතනු රඟපාණ්ඩයන ඔක තමයි ඒගොල්ලටුවෙන් දැ එන්නේ වගේ සගල්පනාවල තමගේ චර්ියාවෙක් එතකොට සම්බන්ධයක් ති නවා බුදුහාමුදුරු පෙන්නන්නෑ කවදාවත් එහෙම ද පාන්සිිල් කැඩුගර්ටන් එයා ඒවා නොවත්තල මේකම සහන් වැඩියකි දහාමුදුරුව පෙන්න ආර්ේෂ්ටාගමර්ගගේ වැඩිය දේශන කරන්න. එක හින්ද එතන මට බෑ මම සුදු නෑග කියල ටුවත් තීන්දුගන්නවනගේ පු දහාමුදුරුව කෙරහි ධර්මයගෙනෙ ගෞර හ නැතිගෙනෙ විශ්වාසයන් නැතිගෙනෙක් වෙනවා. මොකද හේතුව එක හේතුව එයා ඒ වැරදිතිික කරේ මේ ගවන ඉපදිල්ලා. මනුසේ කියලා ඉපදිලලා යා හදාගත් දිිකක්ඒ හ කරපු ඇර දිදිිකා. නමුත් එ ඒ ඒ වැරදි කරමින්ම ඉස්සරජ්ජීවත් වුණා නං යාරාද මනුසත්වය නෑ එ මනුස්සේ කුණා මනුසයකුණේ අතීතය හොඳ කෙන ින්දන්න සම්මා සකප කිය ගුණ තිබුණ හිදන්න යගි මටතම න මැර කොට හ තිබන ද ම් සකප නසේ රනට. විපදුනාරවාස මේ වැරදිචිකතර මෙච්චරකල් ජීවත්තයෙනක දැඟහෙන දැන්නවත්තලා අරටික වඩවාම අ පරණ වැරත් දන්න ඇැතිහින්ද වැරදිචික තියෙන්නේ මේ ජීවත්්‍යන කාලය හද මේ පළගණඩ පුලුවන්ගේනක බුදුහාමුදුරු පෙන්න්න එක තමයි බුද්ධ දේශනා. ඒ බුද්දුහාමුදුරන්ගේ ජීවමාන කාලේ දයගේ වාසසිතියනවා ඒගොල්ලට ඒකට සදු සූපදෙ ලැි ලදනවාට වර්තමායහ උපදේස් ගන්න්න හෙම බෑ තමම්. සමන්ගේ සෝශක්තියෙන් ඉස්සරහට වීරයෙන් කරගන යන්න වෙනවා බවනාව. එකක් දැනගෙන ඉන්නෝඕනය අනික්තා ඇයටහට සම්මා සංකප්ප තිබි්ජයට මේක එහෙම ගැටලු තාගත වෙන තැන්ුවක් අඩුවෙන දැ ඔන්න සංකප්ප කිය හැටි එතකට සංකප්ප කියන එක සම්මා සංකප්ප කියන එක අපිට අරුම් පුදුම දෙයක් වෙන්න බෑ. නිවන් දෙකපු ැන සංකල්පනා අපිල්ළඟත් පිහිල්ලා තියෙන හැබැයි කාමතන්හත් තෙක්ක තියෙන්නේ. ඊටඩිය සත්ති ලෙසම නියන්දකිින්ද ඉතා ආසන්න වෙන සංකප්ප තියෙන්නේ රූපාවචර අරූපාවච ්‍යයන මටමේදී එතකට ඒතන ඉහල් මටම එතනත් තියවා සම්මා සංකප් ඉඟට බුදුහන්තර පෙන්නනවා කම්මන්ත න වාචා කියන්නමු කදද සම්මාවාචා කටමාච භික්වේ සම්මාවාචා මුසාවාදා වේරමනි පිසුනාච පිසුනාවාචාය වේරමනි පරුසාවාචාය වේරමනි සම්ප්පලපා වේරමණ අයන් උච්චති බික්කවේ සම්මාවාචචා.හිතකට මේකින් කියන්න මුගල්ද එ සම්මාධි්්‍යය ෝකොත්තර සම්මාධි්්‍යය තියන තැනත් වචන තියෙන්ද පුළුවන් ඒ වචන ඔල ස්වරූපයම කල්ද මුසාවාඩා වේරමණ මුසාවාදා නෑ රැකිලා පිසනාවාචානෑ පරුසාවාච නෑ සම්ප්පලා පන්නේ. ැ ඕක ඕකත් දැ වචනම නෑ රූපාවචරයා වචනය කියන එක මුලින් උපටට දාලා රූපාවචර පලවෙනි දෙයානයේ තුළ වචී සංස්කකාරදී නව විතක්ක විචාර වචනන්නේ. වචන රැකිලා දෙවැනි ධයානේට එහාට ගියාට පස්සල විතක්ක විචාරවත්නෑ වචනෝලින් සම්පූර්ණ හක්වලා එ වචනෝලිින් අහක් වුුණාම වචන නැත් නම් එතන මුසාවාදා පිසුුණවාචා භාවිතයක් තියෙන් පුළුවන් පරුසාවාචා භාවිතයක් තයෙන් පුළුවන් නෑ එනන් දොනලාවයාගේ දේ‍යයානයක හැම වෙලේම සම්මාවාචා තියෙනවා වචචනම නැති වෙලා කුසල් පාක්සික වචනනය තන කුසල් පාක්සික වචනනය එක ඉහෙල් මටම නමුත් සාමාන්‍යය මනුස්යාට වචන කතා කර හැකි මේ ගුණේ තියලා ඇ කිසිම තන්නාව කොටසක්ව අඩු ලානය ගවතනාවෙන්ම වචනය බීවඩ පුළුව බවතාවෙන් බීවෙඩ පුළුව බහාවෙන් බිහිවෙන්ඩක් පුලුවන් හැමයි මුසාවාදා පිසුුණවාචා පරුසාවාචා නැතුව ඒ ගතකොට මනුෂසයන්තත් උරුමයි ඒකත් බොොම ටිසාක් යෙදිල ඇති නමු ජීවිතයේ වැඩිපුරම කරලා තියෙන්නේ සම්ප්පලා පේචයට ඔන්න භහාවනා කරන්න ගයාම අරකය විපාකි හම්බේ ඇද සම්පපලප වැඩිමිනිස්සු කතා කරලා වැඩියම කතා බුරු කතා කර කර ඉඳලා ඔය ඔෆිස්සෝල හෙම ලම්පපලාප කර හොර පඩිගත්ත අයට භාවනහ කරන්නකොට මේ පිම්ම පණින්ද බැයික් මොකද හේතුව පාරමීනය පුරුද් දන්නේ ඒක ලංකාවේඉන්න උපාසිකා වන්නඩා මේක ඉහලඉම්ම තියනු මේ හැකිියාවනේ ඉු පැන්සන් ගන්නම මුසාවාදා වලින්මයි මුසාධනිස සම්පප් වලා පොල් රකින්නේ මුසාවාදා පිසුුණවාචා වරුසාවාචා රකට බල අනි ඒක මානෝ හිමිකමක් තමයි සම්ප්පලා එකොට බුදු හම්රන් ්‍රාවකගේ වෙන්න්න බැමකද මේ ගෙන ත්ත භාග පස්සන එතකොට භාවනාරයේදී එයා නිසරහටයන්න නොයෙක් ප්‍රශන හැම දාම ගැටලු මේක හරිද වැරදිගීලව ගැටලුවක්යනවා හම්පලාබට එච්චර කැමති ඔන්නයාගේ නොයෙක් විදිහට මේකට බාධාගනවා මේ මේවා තමන්ගේ ජීවිතයට එක තුගර ගත්තය නැනම් ජීවත එච්චි කාලයවය කාලය තුළ දැන්ඉල්ලඟට බුදහමතර පෙන්නවා කතමාජ වික්කවේ හම්මා කම්මන්තෝ කම්න්ත කියනවා පානාතිපාතා වේරමණ අධිනාදානා වේරමනි කාමේසු මිච්චාසාරා වේරමනි දැන් ඒ කියන්නේ කායක අකුසල් තුන එ සම්මා වාචා කියන්නේ වාජසික අකුසල් අතර. එතකට නැන් ඕක ආලර කාලාමනගත් නෑහ. දෙයානල අභියල් ඟත් එයාගේ කායක්‍රියාතියන ඔය පස් පව් කරන්න කායික අකුසල් කරණයට දෙයන්නල බන්නවෑ එක දැනග නින් දෝනි දැම මේ ටක තමන්ගේ ජීවිතයේ පුුරුදුුවෙන් ඩෝනේ මේවා නැතුව කයාසුරුවන්ට දැනගැන්න ඩෝනේ කායික ක්‍රා කරන්න දැන ගන්න්ඩඕනේ දැන්නම් මෙතන ගැටලුවක් වෙන වානාගතී ඒවගේම සම මෙතන පැහැදිලි කන්නවා ීව සම්මාජීව කියනීමගක්ද. කතමෝච භික්කවේ සම්මාජී වෝ ඉඩ භික්කවේ අරිසාාවකෝ මිච්චා ජීවන් පහාය සම්ආජීවේන ජීවිතන් කප්වෙෙති අයන් උච්චති බික්කවේ සම්මාජීවෝ මෙතන දැන් මෙන්න මේකට අහුවේ න ගොඩක් අය. දැන් කායික ක්‍රියාවසයෙන් සත්තු මරන්නේෙ නෑ. හොරගන් කරන්නත් නෑ. වර්දවා හැදුවෙන්නේ නෑ පන්සිිල් රැකෙන උසාවාදත් නෑ සු සුරාවානයක් නෑ පන්සිිල් රැකලාම ඒක ම ආජීව ආජිවගන් ජීවත් ව ජීවත් වඩ කරන අනිට්ටික තුළ තියෙනවා නිවන්දැකීමට සුදු සුනැතිතත්. ම ආර්ශ්‍රාවකයක් වැඩ සුදුසු කන්න තියවා ච ආජිවට ආජි මොකද ද සාමාන්‍යෙන් ගත්තම දැන් අපි බලමු වස විස වෙළඳන්කන් යයිති සක්තු මරන්න ඉන්න හොරගන් කරන්න එන්න කොයින් හරි කොම්පැනියයකින් දෙන ලාබය හුරු කරන්න නැතු හරිගානට දීට ගානති ලා හරි හොඳට කරනවා නමු නිවන්දකට තුදුසු චරියාවන්නේට මුක මිච්චා ආජී පන්සිල් හැඩිලනෑ දිවිපවත්මට කරන දේ නි ධර්මාර්ගේ ආර්යෂ්ඨාංග මාර්ගය වඩඩ සුදුසුනෑ එ ආජීව යටත පැහැදිලි කරන විෂවිඳදාම් ආයුධ වෙලඳම් සත්ව වෙලදාම හල් වෙදාම එන්නේ වගේ දේවල් පන්සිල් එක ගැන කරත් වැඩක්න මත් පැමත් ඒකමයි එයාපුොන්නේ නමු වෙ ජීවත් එන්න කර මිනිට කහ හැට පැන්නට පස භාවනා කරාගල අරක විා හම්බන්න ඒ ඒ බලපන්නම ය උත්සාහෙන් කරන්න ඕන අරුවත්තරව ඒව කරම ඉම් පෙලක් අයි කරන්න බැල්වාව භාර්තිය නොදකතුුණා පන්සලයේ දායක සබ බාපති ැති එයා තමයි මේ බහව නවටෙන් ට මනුස්සමත් මේ නෑේ සම්මා සංකප්ව යායට එදබෑ අරවායාටගේ සම්මාතංක පහක් වෙන මෙන්න මේ පහගත් තම මෙතන තමයි තනාව ලගෙන් මගවට මේ කිව්වේ දිිට්ටේ සංකප්ම වාචා කම්මන්ත ආජීව දැන් තහා වහක්කුණුත් හැටීමේ පෙන්න්නන්නේ දැන් අඇතරන වාචාවලෙන් තන්හාාව කුණාාව ස්වරූපය මේකයි එතකට මතකතතියා ග්ඩෝන මෙතන මේ නිවන්දකට සුදුසු විදිහනය කියන්නේ දන්නහා වාකුණාට වාචාවලින් දන්නහාවාකවෙන්න පුළුව කාමතහාක් වෙලාර විදිවෙෙන්න්න පුුව. බවතන්නාව විබහතන්නහා තියෙන්ඩ පුළුව. එතකට දැන් නමුත් ඉගෙන ගණ්ඩෝන මේකයි සම්වාවාචා කියනක මනුත්සේකුට භාවිතා කරන්න පුළුවන් සම්ච ගනයටයිති නැතිවචන රැකල පුරුදිවෙලා ඉටියම්ම එක පුළුවන් නමුත් එයාගේ කාමතන්හා බවසන් හා විවසන්නාවලටම කොක්කා වෙලා නෑ ඊට වැඩිය ප්‍රබලයි සමඳ භාවනාවක් කරන්නකොට වචනයේ ආ කරලාම දැම්මකි. වචන භාවි්‍යය හක් කරන්න මුුණ වතරකිනු තනයෙන් ජීවතය නොයි තාපසේ කරනන එක මුුණුවතරකි එ එහෙම කරලා තමයි අර සමත භාවනාවෙන් සම්මා සංකප් පල බාගන්න එතන උසස් නමුත් ඉදිින්දා ජීවිතයේදී ඔය පන්සිල් රැක රැක්කම ඔය කියන මූලික ගුණටික ලැබෙන හැබයි අන්හාවාඩු වෙලා නෑ කාමතහාවට අඩු වෙලාහත් බලවෑමක්වක් නෑ පන්සිල් රැක්කට දැනග න්න පන්සිල් රැක අපි පන්සිිල් රගෙන මිනිසු අපිට නිවන ලංගයි ඔයවගේ බොරුමත හැද බෑ එ පන්සිිල් රැගෙන මිනිස්සු නිියවන ලඟ න ද ජයිනාය ගත් පන්සිිල් විතරන රැගෙන කවදාව හත් පරම්පරගෙන් කඩන්නේ නිවන ලංවේ නම් හෙමන පන්සිිල් හැඩුව විනිහට නි ඔය භාාවන ආරර්ශ්්‍රන මාහරගගේ වඩ න්නත්ද වඩන කොටත් අනි කෙනෙකුට වැගේ පසු බයින් අතීති ගැඩු දැක මේවා හැමේගම්ම මතක තියාගන්නන් දැන් ඒගට දැන් මෙම ප්‍රශ්නයක් තියනවා දැන් මේ දේශනේදි පැහැදිලි කරන්න කොටසර ගත්තත් එහමනන් දැන් තන්හාාවේ බලපෑමට ලක්වෙන හංගතියෙනවනේ පහ දිට්ටි සංකප්ප වාචා කම්මන්ත අජීව මේ අංග පහිෙන් තන්හාව අහක් කර ගණ්ඩ උදව්වවෙන්න හරි තන්හා වැඩි කරගන්න හෝ අඩු කර ගන්න දෙපැත් කාම තහා වැඩිරගඩ මේ අංග පහහින් බවතන්නහා වැඩිරගඩ ඒවගේ විබෝහ තන්හා වැඩි කර ග්ඩා උදව වෙන්නේ කවුද යර යට තියෙන අංග තුනයිම නද වායාම සතිී සම උත්සාහය සීකල්පනා එකන්කම. එතකට ඔය වාචා වල සම්මාවාචා නොවෙන් ලත් උත්සාහය උදව්වෙන් සීකල්පනාවත් උදව්වෙන් ඒවගේම එකකකමත් උදව්වෙන් නතම් වායාම සති සමාධය උදව් වෙලා තමයි පන්සීල් කඩන්නේ සීලවෙන්නත් මේක උදව් වෙන ඔට සීලය කියන්නේ මෙතන මේ වාචාගම්මන්තාජීවල තියන දේවල් ගුණාංග ටික එතකට සිල් රකින්ඩත් වායාම සති සමාතිය ද්ව වෙනවා සීල් කඩා ගණ්ඩත් උදගුවෙන් ඒවගේ සම්මා සංකප්ප ගණ්ඩත් වායාම සති සමාධය ද්වෙනවා මිත්‍යා සංකප්ප ගණ්ඩ වායාම සති සමාජය උදවෙන් ඒවගේම මිත්‍ය දෘෂ්ටිය ගණ්ඩත් වායාම සති සමාජි දව්වෙනව කම්මස කතාරහම්මා දිට්ටිය ගණ්ඩත් වායාම සති සමාතිය දවෙන් පුදමුදු්‍ර පෙන්ෙනවා කවඩාරි ලෝකෝත්තරනනම්මා දිට්ටිය ගණ්ඩා උදව් වෙන කාරක වෙන්නේ වායාම සති සමාධී මෙන්න මෙතන තමයි දැනගතය ුතුදේ නිවන්දකින මාර්ගේ ආර්ෂ්ටාංග මාර්ගයේ වඩන්න නං මුලිින්ම ශ්‍රාවකයා තමන්ගේ උත්සාහය සහිකල්පනා එකංගම මේ ටිගේ පසේ අපි විස්තර් කරනවා දිග දේශනාව දිග වෙන හින්දා ටිගනවත්තන්න වෙනවා නමුත් මූලිකව දැන ගණ්ඩෝනේ තමන්ගේ උත්සා ඉස්සල්ලම් බුදු හමුදුරු පෙන්න්න නො මෙන්න මෙහෙම ක්‍රමිය මේ අංගාට දිහැ බැලුවම මේ අංගාට තන්නවාහ කරණයගෙන නිලක්කය ඒ ලක්කයට අනුවිදී බුදුහාමුදුරෝ පෙන්න්නනවාින් යන විදිය මයි ේෂ්්‍රරංග මාර්ගය වඩනවා ගිය එතකොට මේ එක එක අංගේ තමයි මේ තන්හාාවේ බලපෑමෙන් මුදවාගන්නේ පිළිවෙල නැතුව මේ තකහනය ගුලක්පුුවට බෑම එක අනුපිළිවෙලත් ඕනේ යනු පිළිවෙල වෙනස් වෙලාක වෙන්න ඉන්නේ එතකොට මේ අංගාට අටගත්තොත් ඒ අංගාටේ ක්‍රියාකාරරිත්වය දිහ බැලවා මේ අංගාට ක්‍රියාකාරිත්ව තුනා ක එකන්නේ වාචාකම්මන්තා ආජීව කියනවැ නිවන් දකින්ට සුදුසු භවට හරෝ ගණ්ඩ තියන රැකල් හක් කරගන්න පුළුවන් එක ති හැම මිනිහටම පුළුවන් වැඩ කරන න. තට වාචාකම්මන්තතාජීව රකිින්ඩ පුළුවන් සිල් රකිනෝන් රකිින්ඩ පුළුවන් දේට ධර්මයකි නො සීලය එ වාචා කම්මන්තතාජීව සීදයයි. නමුත් දිත්ති සංකප්පර රකින්න බෑ අවබෝධ කරගන්න විතරයි පුළුව මොකද කියලා අවබෝධ කරගන්න ඒ එනකට අවබෝධ කරගන්න ගනම ඒ වඩාගණ්ඩු තරවාජාකම්මන්තාී වර කළම වඩා ග්ඩෝනනි දිිත්්ති සංකප්ප දෙක අවබෝධ කරගන වඩාගණ්ඩුව ඉළඟට යතිින් තියෙන තන්නාවේ ඔය රිගිනියෝජනයන් නැති වායාම සති සමාදී රැක මේ බුදුහම්දුරන්ට ඕනු දිීට සකස් කරගඩත් බෑ අවබෝධ කරගන සකස් කර ගඩත් බෑ එක වඩල හොන්නතන වැඩීම වැඩීම කියන්න මේ ඇහැට පේන අරමුණයක යන්කිසි උත්සාහයක් කටගන්නවා අලු උත්සාහයක් පේන කොටම. ඒ උත්සාහය ඕන නං රට ඒ විදිහටම ගෙන ගන්න පුළුවන් මැ වැඩිර ගෙනියන්න අඩු කර ලබ නියන්න පුළුව ගෙනියන්න පුළුවන් උත්සාහය ්‍රීකල්පනාවක් ගෙනියන්න පුුව හෙම ැඕ එකඟම ප්‍රමාධියයක් ජනියන්න පුළුවන් දැහෙමලාමයි දැව කළක් අයට තැන් මොනහර පෝන් එක දිහැ බලාගැෙන ඉන්නවා ඇහ නො එකගේවා ළමයි උන කෑ ගහනවා ඇහෙනවා බඩගෙන කියනවා අම්ම පෝර්ණ එක ඉන්න මකත් වෙලා තියන්නේඒක පෝ එකෙත් පේ හැටන ඒ වේනගේ එකරමුණක් වුුණාම ඉගාවට අයිගාමහොතය ආයි පෙන්ෙම ඒ පේෙන් හැම තැනමයාගේ උත්සාහය අර පෝර් එකටම ඇයි යමාගන ඒ හඬට තවන් දීගෙන ඉන්ඩ වෙන හඬවල් ඔොල්ට එකනක තාවේ උත්සාහයක්ය දෙන්නෙත් නෑ ීකල්පනාවක්යෙදන්නේෙත්න්නේ. ඇහෙම දවස තිශම ඉඳල්ලා ඉඳල්ල ඉඳල බොරු කරලා මෙහි භාවන අමධ්‍යස්ථානයට ඇවිදින් හනෝ සමාදියගයන්ම ගඩ්ඩ කියලා තේරෙන්නේ කිය. ඇර කරීම ගත්ෙන්න ඒත් සමාන්දතමයි. එක වැඩක් අපිට දිගින්දිකට කරන්න පුුුණා වෙලා තින්න ඔය ්‍රමාදී හිද ගම්මයි. එක කුසලේයක්ද කුසලයක්ද කියෙන වහන්න මෙමතටන රමාි කියෙන අංගිය කුසලයටටත්තු දවෙනවා කුසලයටටත්තු බාවෙනවා රූපාවචර කුසලේරත් තු දව වෙනවා රූපාාවචර කුසලේරත්තු දවෙන නිවන්දග ගඋද මු තම තමන් උදවුවරන්න තියන එකකට වන්නේකුසල් කරන්න ඔයාසට දැ කචර හමාදියයක් ඕනද ඉලක්කයට වැඩිදිී අන්න සතකුටු නමුන් සූභාවචර හමාදී ගැන තේරෙන්නේ කොච්චර රමා ඕනද සා බෙරපදට නකන්ඩ රූභාාවචර සමාදී තේරෙන්නේ එ එම විලම්බී තමද මේ එකෙන ගත්තේ විභාග පාශනෙන් අකුසලේට ඕන තරම් සමාදයේ වඩන්න පුළුවන්. අකුසල් කරන්න ඕනම නරක වැටක් කරන්නට ඕන තරම් සමාදී වඩන්න පුුව. ඕනතරන් සීකල් පනවා යොද වන්න පුළුව. ඕන තරං උස්්‍රහාවන්ත වන්න පුළුව නම කුසලට බෑ එතින්ද කියනවා. උත්සාහය තේරෙන්නේ සම්මා වායාමි තීරෙන්නේ සම්මා සතිය තේරෙන්නේ සම්මා ්‍රමාදිය කොහෙත්ම තේරෙන්නේ නමුත් මිත්‍ය ්‍රමාදයන දෛනකෝ වැඩගන්න උද්දේ හවස එලි වෙනකම් වැඩග ඔහු බෞද්ධ බිලුණියයි විභාග පාසවෙන්ට ධර්මය ගෙනගැනීම අනිසාව එඒ නිසා මෙතන මේ ආංගාට ගැන්න අටේ තැමන් තුනක් කිවවෙනෑ මං කිව්වා මේ දේශනාවට සම්බන්ධ වුණා තන්හාාව දිට්ටි සංකප්ප වාටා කම්මන්තා ජීව කියන්න මේ අංග පහේ රජුවම බලපානවා දැන් අපිට තේරෙන විදියමක බුදුහමුදුරු පෙන්නෙන ඔන්න ඔොය පහෙෙන් තන්හාාවහක් කරගන්නේ එක තමයි තන්න වාහකරගන්න එක කියන්නේ කාම බව විභෝගෙන් තුුණුමෙන් ඕනි කෑල්ලක් කොටසක් බෑ ඒක සමයි ආර්ේෂ්ඨාංග මාර්ගයේ වඩනෝගැ වඩන්ඩ උද් වෙන්නේ කොයිදේ කරන්නඩත් උදවවෙන්නේ යටින් තියන වායාම සති සමාජිකයෙන් අගතුනයි. නැ ඉදා දේශනයේදී අපි බලාපොරොත්වයනවා මේ බුදුහාමුදුරු දේශනා කරලා තියන මහාරති පට්ඨානයේ අන්තර්ගත සම්මාවායාමයමකක්ද සම්මා සතියමකක්ද සම්මා සමාදයම කරද කියලා පාලි පාට ටිකත් අරගනම පැහැදිලි කරලා දෙන්න. මෙන්න මේකම් අත්තින් තමයි ආර්ෂ්ටංග මාර්ග වැඩීමේ යතුරතියි. නැතිව තමන්ගේ විභාගලියාගත්ත විභාග සාර්තිිකයනෙව. පල් හැලි පු ධර්නසාලාගේ ඔහු පල් හැලිියෝලනේ තරක කොල නෙී වායාම සතිකමාදිි කියන අංගතුනු මතයි එකහින්දා මේ සතිපට්ානය වැඩන එක වුණත් සාර්ථක වෙන්නේ මකක්ද මේ බුදුහන්තුරුව පෙන්දෙන වායාම සතික මාදිි කියලා ධර්මානුකුලො වැරදි නැතු ඉගෙනගත් තොත්තමයි එනිසාාවෙන් අපි බලමු ඉගා දේශනායිදී කොටස්තුන විස්තර කරන්න ඒ විස්තර කරගනපී ඔය දීල තියෙන කමටහනටයි කමටහන බුදුහාමුදුරුව දුන්ට බසයක වඩන කොටයි ඔය කියන ගුණ වෙනවාද නැද්දගල් මට පස රදු කන්න පුලුවන්ගේ එමට හිදු කරන්න බැරි වෙලා තියෙන අර තම හැමදාම පස්ඔ බලන්ඩුවෙනු එමන මෙතැනින් මේ දෙවෙනි දේශනයේ අවසාන කරනවා අපි උසාගමු ඊගව දේශනයේදී ඒ ධර්මකරුණුතිික පැහද්ලි කරන්න හැමද නාටම තෙරුවන්සරණ.